හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් මත පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් ක්‍රියාවට නැඟු පොළොන්නරුව නවනගරයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි උයන සංඝ සතුකොට පූජා කිරීමේ උත්සවය ඊයේ පසරුවේ පැවැත්ුණා. මෙම අවස්ථාවට අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන්ද පොළොන්නරුව දිස්ත්‍රික් මහා සංඝරත්නයද සහභාගී වී සිටියා. මෙම සමාධි උයන සතුව ගලින් නිර්මාණය කරන ලද අනුරාධපුර යුගයට අයත් අවකන බුදුපිළිම වහන්සේ අනුරුවක් අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි බුදුරදුන්ගේ සමාධි පිළිම වහන්සේ නමක් තොළුවිල බුදුපිළිම වහන්සේගේ අනුරුවක් මෙන්ම ඓතිහාසික පොළොන්නරුව යුගයට අයත් පොළොන්නරුව උත්තරාරාමයේ හෙවත් ගල් විහාරයට අයත් සමාධි පිළිමයක් හිටි පිළිම වහන්සේ නමක් ඇතුළු සම්පූර්ණයෙන් ගලින් නිමවන ලද බුදුපිළිම වහන්සේලා පහකින් මෙම සමාධි උයන සමන්විතයි. එමෙන්ම ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ශාකාවක්ද මෙම සමාධි උයන තුල රෝපණය කර තිබෙනවා. දැකුමෙන් හොඳ දැකුම බුදුරුව දැකීමය, ඇසුමෙන් හොඳ ඇසුම මුනිබණ ඇසීමය, කැඩුමෙන් හොඳ කැඩුම භවගය කැඩීමය, නිවුමෙන් හොඳ නිවුම සසරින් මිදීමය. මේ සියලු පිළිම තුළින් මතුපිටින් අපට බුදුහාමුදුරුව දකින්න පුළුවන්. හැබැයි සැබෑ බුදුහාමුදුරුව දකින්ට නම් අපේ ත්‍රිපිටකයෙන් බුදුහාමුදුරුව දකින්නට ඕන. බුදුහාමුදුරුව කියන්නේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා. බුදුහාමුදුරුව කියන්නේ චින්තන විප්ලවයක් ඇති කරපු උත්තමයා. ප්‍රජාතන්ත්‍රවාදයේ ආධිකත්වරයා තමයි බුදුරජාණන් වහන්සේ. ඔබ තවත් ප්‍රශ්නයක් ඔබෙන්ම විමසන්න ඕන. ඔබ ඇයි මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ? අපායේ යන්න තිබුණා, දිව්‍ය ලෝකේ යන්න තිබුණා, නැත්තම් තිරිසන් ආත්මෙක උපදින්න තිබුණා. ඇයි මනුෂ්‍ය ලෝකෙට ආවේ? දුර්ලභංච මනුස්සත්තං. අපි ඔක්කොම ඇවිත් තිබෙන්නේ පින් කරගෙන යන්න. වෙන ලෝකේ විශ්වයේ පින් කරන්න තැනක් නැහැ. අද ඒ මාරු පින් කරගන්නේ මිනිස්සු පින් කරන්නේ ඇයි කියන එකෙන් පැහැදිලි. අපි කවදා කොතනදී අපේ ගමන නිමා වෙනවාද අපි දන්නේ නැහැ. ඒ නිසා පින් කරන්නට ඕන. මේ සමාධි වෙන පිළිබඳව සංකල්පය මීට අවුරුදු 4කට පමණ පෙර මගේ සිතට ආපු දෙයක්. මම ජනාධිපතිවරු දරන කාලේ තමයි මේ උතුම් පුණ්‍ය කටයුත්ත පටන් ගත්තේ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයේ කටයුතු සඳහා බෞද්ධ සංගමයෙන් පාරකාර මණ්ඩලයක් පත් කරන්න. මේ වෙන විට මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රතිමාවක් සැදෙමින් පවතිනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් ලංකාවේ එක් එක් ප්‍රදේශවල එක් එක් යුගවල තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන්න. බෞද්ධ ජනතාවට වගේම ඕනෑම ආගමක ජනතාවට මේ ස්ථානය විවෘතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.